ஆய்வோவன் சதாம் சிசில யூடியூபே சமக உபத்தி கேட்டு நம்ம ஜோதிஷவேதி லக்ஷேனா நாயக உபதன்னவத உபகே ஜீவிதே துல மே மனுஷ அப்பே ஜீவிதே துல அப்பட தீனோ ஞானயம் மே ஞானே துலின் தமை அப்பே ஹெம கிரியாகாரித்தியக்ம அப்பி ஹொந்தின் தெனகன අපි ක්‍රියාත්මක වෙලා ප්‍රතිඵල ලබන්නේ මේ ඥාන දර්ශනය අනුව ඕනම මිනිසෙකුට ජීවිතය තුළ පරිවර්තන තුනක් තියෙනවා ආකාර 12ක්ම තියෙනවා මේ ආකාරයෙන් ඥාන දර්ශනය ඔබෙන් අවබෝධ කරගත්තොත් ඔබට පුළුවන් ඔබගේ ජීවිතේ ඔබ බලාපොරොත්තු වන කැමති දේවල් ඔබට ඉෂ්ට සිද්ධ කර ගන්න මේ ආකාර 12ක් තමයි මේෂ වෘෂභ මිතුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන විදියට ලග්න 12ක් සෑදෙන්නේ මේ ලග්න 12 තුල ඔබගේ ලග්නාධිපතිය අනුව ඔබට පරිවර්තන තුනක් ඇති වෙනවා ඒ පරිවර්තන තුන ඔබ තුල ඇති වෙනවා නම් උදාහරණයක් ලෙසින් කිව්වොත් ඔබට ඔබගේ බලාපොරොත්තුවක් ඉටු කර ගැනීමට ඔබට තිබෙන බලාපොරොත්තුවකින් නික්ම යන්න සිදු වෙනවා මොකද අලුත් බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ කර ගන්න මේ ආකාරයේ ඔබගේ ජීවිතයට प्रधान माव तुन पेन्न ज्योतिषवेदीतुल මොන මාවතද කියලා තෝරගන්න අන්න එවිට එදාට ඔබ වාසනාවන්ත එක් වෙනවා මම ඊ සඳහා ඔබට මාර්ගය පෙන්වා දෙන්නයි මේ අවංක ප්‍රයත්නකේ දෙන්නේ මේෂ ලග්න හිමි ඔබ ඔබගේ ජීවිතය තුළ ඔබ බලාපොරොත්තු වෙන අභිමාර්ගයන් කරා යාමට ඔබගේ සිතුම් පෙතුම් ඉෂ්ට සිද්ධ කර ගැනීමට ඔබ ළඟ තිබිය යුතු ප්‍රධානම පරිවර්තනය ප්‍රධානම හේතුව බව පත් කර ගත යුත්තේ ඔබ තුල පවතින පෞරුෂත්වය පෞරුෂත්වය කියලා පෙන්වන්නේ ඔබගේ සාමාන්‍ය පෙනීම ඔබගේ ශරීරය ශරීර ශක්තිය කරදර බාධක හමුවේ ඔබ නැගී සිටින ආකාරය ඔබගේ ගතිගුණ ඔබගේ හැසිරීම ඔබට ඔබගේ ජීවිතය තුළ මුණ ගැසෙන වාසනාව අවාසනාව තුළ ඔබෙහි මූණ දෙන ආකාරය මේ සීල දුයි කැටි කොටගෙන ඔබට ඔබගේ පෞරුෂත්වය ගොඩ නංවා ගැනීමට සිදු වෙනවා හිතන්න ඔබ ලස්සන වුණත් අවලස්සන වුණා ඔබ පැහැදිලි පෙනුමකින් නිරන්තරයෙන්ම සිටින්න ඔබ මනසින් උත්සාහ දැරිය යුතුයි කෙනෙක් දිහා බලද්දී ඔබ ඍජුව හිස කෙලින් කරගෙන ඔහුව ඇදියා බැලිය යුතුයි මුහුණ තුල නිරන්තරයෙන්ම අදිස්ථාන සිල්ලි බව ලෙන්කතුකම tempat වී තිබිය යුතුයි ඔබ ගමන බිමනක් යද්දී ඔබේ ගමන බිමන ඍජු විය යුතුයි ජීවිතයේ තුල ඔබට ඕනම කෙනෙක් එක්ක වැඩ කටයුතු කරද්දී ඔළුව කෙලින් තියාගෙන पाय पोलवे गहला
ඍජුව හිටගෙන වැඩ කරන්න පුළුවන් ආත්ම ශක්තිය පිටකොන්දා මේ සලක් නිහිමි ඔබට අනිවාර්යම තිබිය යුතුයි මෙලෙස ඔබ ඔබගේ පෞරුෂත්වය ගොඩ නගා ගත්තොත් ඔබ ගමනක් බිමනක් යද්දී ක්‍රමවත් ලෙස ඔබගේ හිස පීරන්න මූණ පිරිසුදු කරගන්න ඇඳුම පිරිසිදුව ඔබ අඳින්න කෙනෙකුට ඔබ දිහා දෙපාරක් හැරිලා බලන්න පුළුවන් විදියට ඔබ ඔබගේ පෞරුෂත්වය ගොඩනගා ගන්න ඕන. ගති ගුණ හොඳ ගුණ තමයි ඔබගේ නාමයට ඔබට ගෞරවයක් ලැබෙන්නේ. ඔබගේ නමට ප්‍රශංසාව ලැබෙන්නේ. එසේනම් ඔබට මේ බාහිරය තුල ඔබගේ ගති ගුණ වලට ඔබගේ පෞරුෂත්වයට වටිනාකම ගෞරවයක් ඔබ විසින්ම ඇති කරගත්තොත් ඔබට පුළුවන් වෙනවා මේ ජීවිතේ ඔබ බලාපොරොත්තු වෙන සාර්ථකත්ව මාර්ගයේ ගමන් කරන්න. එවිට නිරායාසයෙන්ම ඔබ තුල මෙවැනි ගති ගුණ ඇති වෙන්න පුළුවන්. ඕනම වැඩ කටයුත්තක් කරද්දී කිසිවෙකුගේ උදව් උපකාරය බලාපොරොත්තු නොවි කිසියුක්ගේ උදව් උපකාර ගැනීමට උත්සාහ නොකරමින් තම ධෛර්යය තම උත්සාහය තුළ ඔබට ඔබගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් නිර්භීත කෙනෙක් බවට ඔබ අනිවාර්යයෙන්ම පත් වෙනවා විශේෂයෙන්ම ඔබගේ මේ ආකර්ෂණ ගතිය නිසා විරුද්ධ පාක්ෂී ඔබ පිරිමියෙක් නම් කාන්තා පාර්ශ්වයේ ආකර්ෂණයට ලක් වෙනවා ඔබ කාන්තාවක් නම් පිරිමි පක්ෂයේ ආකර්ෂණයට ලක් වෙනවා මේ ලක් වෙන හැම මොහොතකදීම ඔබ ඔබගේ ගතිගුණ හැසිරීම රටාව ධනාත්මක කරගෙන තව කෙනෙකුට ඔබව අගය කරන්න පුළුවන් විදියට ඔබ ඔබගේ හැසිරීම රටාව ඔබගේ චින්තන ක්‍රියාවලිය මානසික ශක්ති ගොනුපරගෙන හිටියොත් ඔබ අනිවාර්යයෙන්ම අන් අය අතරේ ගෞරවයකට පත් වෙනවා. ඔවුන් ඔබට හිතවත් වෙනවා. ඒ නිසාම ඔබට තම ගෞරවය පහත් නොකරගෙන තම ගෞරවය දියුණු කරගන්න පුළුවන්. ඔබට මේ ලැබෙන ඔබගේ පෞරුෂත්වයේ තුල මම මේ කියපෝ අංග පිළිවඳව ඔබ වැඩි සැලකිල්ලක් දක්වුවා. ඒ නිසා මතක තියාගන්න. මේෂ ලග්නෙහිම ඔබ කාටත් ඔළුව පාක් කරන්න ඕන කෙනෙක් නෙමෙයි. අන් අයගේ හිස ඔබ වෙනුවෙන් පාක් කරනවට ඔබ කැමති වෙන්න එපා. මන්ද ඔබ ඔබගේ ගෞරවය රැකගන්න උත්සාහ දරනවා වගේම ඔබ විසින් ඔබ ආශ්‍රය කරන අන් අයගේ ගෞරවය ඔබ රැකිය යුතුයි. අන් අයගේ පෞරුෂත්වයට ඔබ ගරු කළ යුතුයි. අන්නයේ පෞරුෂත්වයට ඔබ වටිනාකමක් දෙන්න පෙරමුණ ගත යුතුයි. අන්නේ කාරේ තමාටත් වටිනාකමක් ඇති කරගෙන තමා ආශ්‍රය කරන අන්නයකට ඔවුන්ගේ පෞරුෂත්වය තුළ වටිනාකමක් දෙමින් ඔබ වැඩ කටයුතු කළොත් ඔබට මේ ජීවිතය තුළ ඍජුව තමාගේ බලාපොරොත්තු වෙනුවෙන් කැප වෙමින් ඔබට ජයග්‍රහණයේ වාසනාව ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේෂ ලග්න හිමියනි ඔබ අතපටන් ඔබගේ පෞරුෂත්වය ගැන සැලකිලිමත් වන්න. ඔබගේ ශරීරය ගැන සැලකිලිමත් වන්න. අවශ්‍ය වෙලාවට ශාරීරික ව්‍යායාම් කරන්න. යෝග ව්‍යායාම් වල යෙදෙන්න. ඔබේ ශරීරය ලස්සන හැඩතලයකට අරන් ගන්න. එවිට තමයි අන් අය ඔබ දිහා ආපසු හැරිලා බලන්නේ. ඔබේ ගතිගුණ පංචශීලයට අනුගත වුණොත් තමයි අන් අය ඔබ වටිනා මිනිසෙක් විදියට අන් අයගේ සැලකිල්ල ඔබට ලැබෙන්නේ. ඔබට අන් අය වෙනුවෙන් කැප කරන්න පුළුවන් හැකියාව අන්නයට වටිනාකමක් දීමට තියෙන හැකියාව තුළ තමයි ඔබගේ පෞරුෂත්වයේ තුළ
ඔබ ඔබගෙනම විතරක් හිතන අයෙක් නෙමෙයි අන්නයේ සුබ සාධන ගැන හිතන කෙනෙක් බවට අන්නය තුල ඔබ ගැන සැලකිල්ලක් ඇති වෙන්නේ වාසනාව ලැබුණු පමණින්ම ඔබ අනවශ්‍ය අභිමානයකට පත් නොවි චාම් ලෙස අල්ප ලෙස ඔබට එය ඔබගේ ජීවිතයට ගලප ගන්න පුළුවන් නම් අවාසනාව හමු වේ ඔබගේ පෞෂ්‍යත්වය තුල ධර්මීය තුලින් ඔබට අවාසනාව යටපත් කරගෙන ඔබ සතු වාසනාව මතු කර ගන්න පුළුවන් පුද්ගලෙක් විදිහට නිර්භීතව ඔබට සිටීමට හැකි පුද්ගලෙක් බව ඔබ විසින්ම තහවුරු කර ගන්න. එවිට මේ විශ්වයේ තියෙන සෑම බලවේගයකින්ම ඔබට උපකාරය උදව්ව ලැබේවි. ඔබගේ හැසිරීම රටාවට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවි. ඔබ සමග කල්‍යාණ මිත්‍රයන් ඔබගේ පෞරුෂත්වයේ ගතුගුණ මුල් කොටගෙන ඔබ වටා එක්රුක් වේවි. එවිට ඔබට අවශ්‍ය කරන මාවත ඔබට විවර වේවි. එහි ගමන් කිරීමට ඔබ විසින් ඔබගේ උත්සාහය ධෛර්යය ඔබ විසින්ම ක්‍රියාත්මක කරගත යුතුයි. ඔබ ඔබට මෙන්ම අන් අයටද වටිනාකමක් ඇති පුද්ගලයෙක් බවට පත් වේවි. මේ ශලක්ණ හිමියනි. ඒ නිසා මේ ශලක්ණ හිමියනි ඔබේ ලක්ණයට අනුව මාසයකට සැරයක් ලිත් මාසයකට සැරයක් ඔබගේ ඉදිරි මාසය ගැන සැලසුම් කරගන්න. ඔබගේ ඉදිරි මාසය තුල ඔබගේ ජීවිතය හසුරවන ගහයු නම දෙනා කොයි ආකාරයකද ඔබ හසුරවන්නේ කියලා ඔබට කලින්ම දැනගන්න පුළුවන් වුණොත් ඔබට පුළුවන් හොඳ දේවල් හොඳින් අරගෙන අයහපත් දේවල් මගහරින ක්‍රමවේදය ඔබ විසින්ම උපද්දවාගෙන ඔබගේ ජීවිතය ජයග්‍රහණය කරන්න. ඒ සඳහා ඔබ ලක්ස් සේනානායක YouTube වෙතට පැමිණ සබ්ස්ක්‍රයිබ් කර ඒ සමාජිකෙක් වෙන්න. මන්ද ඔබට ඔබගේ ඉදිරි මාසයේ සැලසුම් කරන්න අවශ්‍ය මඟ පෙන්වීම එහි තිබෙන නිසා ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිට විශුද්ධ ලග්න හිමියනි ඔබ රාසි චක්‍රයේ දෙවනි රාසි භාවයේ සිටින කෙනෙක්. විශුද්ධ ලග්න හිමියන්ගේ සියලුම වතගොඩ ක්‍රියාකාරීත්වයේ එහි ප්‍රතිඵල ඔබට ඔබගේ සුරතට ගන්න පුළුවන් වෙන්නේ ඔබගේ කතාව තුළ. ඔබගේ කතා බහ තුළ ඔබගේ කතාව තුළ තමයි ඔබගේ ජීවිතේ සාර්ථකත්වයේ රැඳී පවතින්නේ. ඒ නිසා ඔබ ඔබගේ කතාව සංවර කරගත යුතුයි. ඔබ ඔබගේ කතාව තුළ පංචශීලයේ මුල් කරගෙන කාගවත් හිත රිදවන් නැතුව කතා බහ කිරීමේ හැකියාව ඔබගේ කතාව තුන තවත් කෙනෙකුට ගත හැකි යහපත් දෙයක් කියන විදියට අර්ථවත් කරගෙන කතා කරන්න ඔබ දක්ෂ විය යුතුයි. මන්ද ඔබගේ ජීවිතයේ ප්‍රගමණය ඔබට ලබා දෙන්නේ ඔබගේ වචනය. ඔබගේ වචනය සංවර කරගන්න යහපත් කරගන්න නම් ඔබගේ මනසට ඔබ යහපත් සිතුවිලි ඇති කරගන්න දක්ෂ වෙන්න ඕනේ. මන්ද යහපත් සිතුවිලි තමයි මිනිස්සුගේ වචන බවට පත් වෙන්නේ. තවදුරටත් කිව්වොත් විශුභ ලග්න හිමියනි ඔබ යම් කිසි දෙයක් කතා කරන්න පෙර ඔබ අදුම තරමේ දෙපාරක්වත් තමන් මේ කතා කරන්න යන දේ තැනට සුදුසුද මේ වෙලාවට ගැළපෙන කතාවක්ද කියලා නිර්ණය කරගන්න ඔබට අවශ්‍යයි මානසික ශක්තිය. එහෙමනම් විශුභ ලග්න හිමියෝ පළමුව
तमागे मानसिक शक्ति गरु मुकद मानसिक सत्य ओबगे मनसट अतिवेन पेरिसितु सितुवि नित्तुल तमाई ओब ओबगे वचन हसुरवन्न क्रियात्मक वेन्ने एतुल ओबट ओबगे कथाव संवरण ओब कोच्चर अवलस्सन केनेक वुणा अन्नयट प्रियमनाप नोवन ओबट हडरुवा शरीरय अति वुणा ओबगे वचने दक्षतावेन ඔබට පුළුවන් වෙනවා අන්නය ඔබ වටා එක්රොක් කරගන්න ඇමරිකාවේ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා ප්‍රංශයේ අධිරාජ්‍යක බොනපාර්ට්තුමා ඒ වගේ අය ජර්මනියේ චාන්සල හිට්ලර් ඒ වගේ අය තමාගේ කතාවේ දක්ෂතාවෙන් ඔබ වටා जीवित සැපෙන් සතුටෙන් ඔබට ගෙවන්න පුළුවන් වෙනවා. දුව ජීවිතයක් කලමනාකරණය කරන්න කොහොමද කියන දක්ෂතාවයක් මේ කතාවේ දක්ෂතාවෙන් ඔබ තුල ගැප්පෙනවා. ඔබට ඔබගේ කතාව තුල අන්යට උපදෙස් දෙන්න හැකියාව ලැබෙනවා. ඒ උපදෙස් ඔවුන් පිළිගන්නවා. අන්යගේ වාචික ප්‍රශංසාවට ඔබ ලක් වෙනවා. මෙන්න ओबगे जीवित ओबट उत्तेजन दीला ओब उद्योग मतरगन ओब बलापुर इलाक खरा ओबट लगा पुलवांगे ओबगे वचने ओबगे वचने शक्ति ओबगे वचने धनात्मक भावे ओबगे वचने यहाम भव वृषभ लग्ने हिमियने ओब हुदिम तेरुंगत ज्योतिषवेदी හොඳ දේවල් හොඳින් අරගෙන නරක දේවල් උපක්‍රමශීලීව පරාජය කරමින් ඒ මාසය ඔබට සාර්ථක වෙන්න. එහෙනම් ඔබ ලක්සේනානායක YouTube එක වෙත පැමිණෙන්න. Subscribe කරන්න. මාත් එක්ක එකතු වෙන්න. ඔබට සෑම මාසයක්ම ඉතාම නිරදිව නිවැරදිව සැලසුම් කරගෙන ජීවිතේ ජයග්‍රහණය ලබන්න පුළුවන්. වෘෂභ ලග්නයේ මේනි ඔබ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිට මිතුන ලග්නෙහි මියනි මම අද ඔබට මේ පෙන්වා දෙන්න යන්නේ ඔබගේ ජීවිතය තුළ ඔබ විසින් ඇති කරගත යුතු පළවෙනි පරිවර්තනය ගැනයි මිතුන ලග්නය රාශි චක්‍රයේ තුන්වෙනි රාශියයි උපත තුලම ඔබ ධෛර්යවන්ත අය බවට පත්විය යුතුයයි ඔබ ඒ ක්‍රියාකාරීත්වයේ කිරීමට ඔබ දක්ෂ විය යුතුයි ඔබ වචනීට පමණක් සීමා විය යුතු නැති කෙනෙක් කියුනේ කරලා පෙන්වන්න සමත්කමක් ඔබට තිබිය යුතුයි එහෙමනම් ඔබට බහුවලයක් තිබිය යුතුයි. ඔබගේ දෙය ශක්තිමත් විය යුතුයි. දෙය තුල ඕනෑම දෙයක් නිර්මාණය කිරීමට අවශ්‍ය හැඩතලය ඔබ විසින් ඇති කරගත යුතුයි. බහුව ශක්තිය ඔබට ලැබෙන විට ඔබගේ පපෝ ශක්තිමත් වෙනවා.
ඔබගේ දෙයත් ශක්තිමත් වන විට ඔබට ඕනම කාර්යයකට මූණ දීමේ ශක්තියක් ඇති වෙනවා හොඳට ලියන්න පුළුවන් ශක්තිය ඔබ ඇති කර ගන්නවා හොඳින් කියවීමට කැමති පුරුදු කෙනෙක් වීමට ඔබ උත්සාහවන්ත වෙන්න ඕනේ මොකද කියවීම තුල තමයි ඔබට දැනුම ගොනු වෙන්නේ දැනුම තුල තමයි ඔබට ලියන්න හැකියාව ලැබෙන්නේ ඒ වගේම ඔබ යම් කිසි වැඩ කටයුත්ත පටන් ගත්තහම එම වැඩ කටයුත්ත අතරමඟදී නවත්තන කෙනෙක් නොවිය යුතුයි ධෛර්යවන්තයා කියන්නේ කර්තව්‍ය වැඩ කාර්ය පටන් ගත්තට පස්සේ ප්‍රතිඵලය අතට ඇවිල්ලා ඒ ප්‍රතිඵලයේ භුක්ති විඳින තෙක් ඒ උත්සාහයේ ධෛර්යය අත හරින්නේ නැති කෙනෙක් මේ ධෛර්යවන්තයාට කේන්තියන්න බෑ මේ ධෛර්යවන්ත පුද්ගලයාට තව කෙනෙක් එක්ක එකට එක කරන්න බෑ මන්ද ඔබගේ උත්සාහවන්තකම තුල මිතුරු ලග්න හිමිනේ ධෛර්යවන්තකම තුල ඔබ ඕන කෙනෙකුට එක කුස උපන් සහෝදරයෙක් සේ සෙනෙහස දක්වන්න ඕනේ ඔබ ඔබව ධෛර්යමත් කරනවා සේම ඔබ අන් අයවත් ධෛර්යමත් කළ යුතුයි උත්සාහවන්ත කළ යුතුයි පියපක්ෂයේ නැයින්ට ඔබ ගෞරවය දෙමින් යුතුයි ඔවුන් උත්සාහවන්ත කළ යුතුයි असल वैसे समग समग संपन्न जीवत्ती मत ओब उत्साहवंत वीयुतुई धैर्यमत् वीयुतुई हरि इग्मनी वेडक क्रीमट अति शक्तिय ओब प्रगुण कल युतुई ओब अनिवार्यम ओब तुल कार्मिक दैनुम अति कर गन्न पुलुवन् केनेक् मित्र लग्न हिमेनी ओब पेर आत्म भावयन् वलदी කාර්මික දැනුම තුල ප්‍රගුණත්වයක් ලබාගෙන ඉන කෙනෙක්. ඒ නිසා කාර්මික පැත්ත අනිත් පැත්තෙන් ගත්තොත් පරිගණක තාක්ෂණීය පැත්ත මුද්‍රණ පැත්ත ජන සම්නිවේදනය ප්‍රවාහණය විදුලිය ওই කියන ඕනම එකකින් ඔබ පෙර ආත්මවල ගොනු කරගෙන ආපු දක්ෂතාවෙන් ඔබ ගාව කියන්න පුළුවන්. ඔබ මේ ශේෂ්ඨ තුල ඔබගේ හැකියාවන් ප්‍රගුණ කරන්න ඔබ උත්සාහගතව. ඒ ශ්‍රේෂ්ඨ තුල ප්‍රවීණීත්ව වීම හැකියාව අනිවාර්යයෙන්ම ඔබට ලැබෙනවා. ඔබ ඔබගේ බාල සහෝදරයන්ට නායකත්වයක් දෙන මග පෙන්වන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. බාල සහෝදරයන් රැක බලා ගන්න කෙනෙක් බවට පත් වෙන්න ඕනේ මන්ද ඔබ ධෛර්යය තුල කාලය අපතේ අත නොහරින කෙනෙක් බවට පත් වෙන්න ඕනේ ඒ නිසාම ඕනම අය ඔබ අසල රැඳෙවි ඔබට ගෞරව කරාවි මන්ද ඔබ උත්සාහවන්තේ ධෛර්යමත් පුද්ගලයේ අපිටද ඔහුගේ දැනුමින් උපකාරී වන පුද්ගලෙක් කියලා ඔබ ප්‍රශංසාවට ලක් කරාවි. ඒ නිසා මිතුන ලග්න හිමියනි ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතින්නේ මේ පළවෙනි පරිවර්තනය තුළයි. මේ කියු අංග ඔබ ළඟ තියෙනවා. අඩු වැඩි වශයෙන් ඒ ඔබ කරපු පෙර ආත්ම කුසල් අකුසල් වල ප්‍රතිඵලයක් හැටියට නමුත් ඔබට පුළුවන් නම් මේ ආත්මය තුල ඒවා ප්‍රගුණ කිරීමේ ක්‍රියාවලියකට බැස ගන්න ඔබ අනිවාර්යයෙන්ම උත්සාහය තුල ජය ගන්න පුද්ගලයෙක් බවටපත් වෙනවා. තම ධෛර්යය තුල ජය ගන්න පුද්ගලයෙක් බවටපත් වෙනවා. මිතුන ලග්න හිමියන්ට නිකන් ඉඳලා නම් ජය ගන්න බෑ. අනිවාර්යයෙන්ම ධෛර්ය උත්සාහය නොබසුබස්නා උත්සාහය තුල තමගේ ජීවිතය ගමන් කරවන්නේ බවටපත් වෙන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් ඔබ ඔබගේ ජීවිතය ජය ගන්න ගමන් ඔබ ආස ඇති නේද මිතුරු ලග්න හිමිනි මාසෙන් මාසෙට ඔබගේ ජීවිතය සාර්ථක කරගෙන ඉදිරියට යන්න ඉදිරි මාසයේ වෙන්න තියෙන දේවල්
දහය නම දින එකතු වෙලා ඔබ හසුරන ක්‍රමය ඒ මාසෙද පෙර ඔබ දැනගත්තොත් ඔබට පුළුවන් මේ හොඳ සැලසුමක් සහිතව ඔබගේ ඉදිරි මාසය සාර්ථක කරගන්න එසේනම් ඔබ පැමිණෙන්න ලක්සේනානායක YouTube channel එකට ඇවිල්ලා subscribe කරන්න ඔබට සෑම මාසයකම 10 නම දින ඔබ හසුරවන්න ආකාරය ඒ තුලින් ඔබ ඔබගේ ඉදිරි මාසයේ ජය ගන්න උන ආකාරය නිවැරදිව පැහැදිලිව එහි තියෙනවා මිතුරු ලග්න හිමියනි ඔබ සමග තෙරුවන් සරණයි දෙවි පිහිටයි කටක ලග්න හිමියනි මම අද ඔබට පෙන්වා දෙන්න යන්නේ ඔබගේ ජීවිතය තුළ තිබිය යුතු පළවෙනි පරිවර්තනය ගැනයි කටක ලග්න හිමියනි ඔබ රාශි චක්‍රය අනුව හතරවෙනි කටක ලග්න හිමියනි අද ඔබට මම පෙන්වා දෙන්න යන්නේ ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබ විසින් ඇති කරගත යුතු පළවෙනි පරිවර්තනය ගැනයි රාශි චක්‍රයේ හතරවෙනි රාශිය ඔබට අයිති වෙනවා ඒ නිසා කටක ලග්න හිමියනි ඔබ ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය රඳා පවත්වන්නා පළවෙනි පරිවර්තනයේවත් හේතු වන්නේ ඔබ තුල ඇතිවන අවංකකම ඕනම වැඩ කටයුත්තක් කරද්දී ඔබට යහපතක් ඇති වෙනවා වගේම අන්නයටද යහපතක් ඇති වෙනවා කියලා ඔබ දකින්න කැමති වීම තමයි ඔබේ අවංක බව ඔබ විතරක් වාසි ලැබලා අන්නය අවාසි ලැබනවා නම් එතන අවංකකමක් නැහැ අන්නය ඔබගේ ක්‍රියාකාරීත්වය නිසා වාසි ලැබලා ඔබ අවාසි ලැබනවා නම් ඒ ඔබේ මෝඩකමයි අවංකත්වය කියලා කියන්නේ පරාර්ථකාමී ලෙස තමන්ගේ යහපත බෙන්ම අන්නයගේ යහපත ගැන සිතමින් ඔබට ක්‍රියාත්මක වෙන්න තියෙන හැකියාවයි ඒ තික්කෝ මේ අවංකකමත් එක්කම ඔබත් එක්ක එකතු වෙනවා පුරුෂ වීරිය මොකද මේ පුරුෂ වීරිය කියලා කියන්නේ සාමාන්‍ය සමාජය තුළ ගැහැණු පිරිමි කියලා අපි දෙවර්ගයක් දකිනවා කාන්තාව සුකුමාරයි ලයම්මිතයි නමුත් පුරුෂයා ශරීර ශක්තිය තියෙන කෙනෙක් ඕනම වැඩ කටයුත්තක් කරන්න පුළුවන් කෙනෙක් ඒ නිසා අපි කියන්නේ වැඩ කරද්දී පිරිමික් වගේ වැඩ කරන්න කියලා पुरुष वीर ඔබ පටන් ගත්ත වැඩ කටයුත්ත ප්‍රතිඵලය නොලබා අත් නොහරන ගතියයි තව කෙනෙකුට අහිතකර විපාකයක් දෙනු පිණිස වැඩ නොකරන අයෙක් ඒ නිසා ඔබගේ අවංකකම පුරුෂ වීරිය ඔබ ඇති කර ගන්න ඕනේ ඒත් එක්කම ඔබට ඔබ ඔබගේ මවට හොඳින් සලකන අය බවට පත් වෙන්න ඕනේ. කටක ලග්නෙමි ඔබට විශේෂයෙන්ම තම මවගේ ආශිර්වාදය ලැබීමේ වාග්ය වාසනාව උපතතුලින්ම උරුමයක් විසින් දීලා තියෙනවා. ඒ නිසා බුදු දහම අනුව මව කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ හා සමාන කෙනෙක්. ගෙදර බුදු අම්මා කියලා අප ගෞතම බුදුරජාණන් වහන්සේමයි වදාළේ ඔබ ඔබගේ මවට සැලකුම් කරනවා නම් උපස්ථාන කරනවා නම් ඇයව හොඳින් රැකබලා ගන්නවා නම් ඔබ අනිවාර්යයෙන්ම කුසලයේ පින උපද්දවන පුද්ගලයෙක් බවට පත් වෙනවා ඒ විතරක් නෙමෙයි ඔබ ඔබගේ මවගේ මෞපාර්ශ්‍ය ඥාතිට ඔවුන්ව රැකබලා ගන්න කෙනෙක් උන්ට ගෞරව දක්වන කෙනෙක් බවට පත් වෙනවා මෙන්න මේ ඔබගේ ගතිගුණ ක්‍රියාකාරකම් හැසිරීමේ රටාව මුල් කොටගෙන කටක ලග්නෙමි ඔබට මව් පාර්ශ්වයේ ඥාතින් අතර ගෞරවයක් නායකත්වයක් ප්‍රධානත්වයක් ලබන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි ඔබගේ අවංක බව පුරුෂ වීරිය මවගේ ආශිර්වාදය මව්පාර්ශ්වයේ ඥාතින්ගේ එකමුතුකම මුල් කොටගෙන ඔබට ඉන්න පෙදාල ඔබට ඉන්න ප්‍රදේශයේ ගෞරවයකට පත් වෙන්න පුළුවන්. තත්ත්වයක් ඇතුළ
ඔබට ජීවත් වෙන්න පුළුවන් හැකියාව පරිසරය ඔබ විසින්ම ඔබට උදා කර ගන්න පුළුවන් ඒත් එක්කම ලස්සන සැප පහසු ඉඩකඩ ගෙවල් දොරවල් ලැබීමේ හිමිකම ඇති කර ගන්න පුළුවන් ඔබ ඔබගේ අවංක බව පුරුෂ වීරය කියලා කියන්නේ ඔබ ඔබට මවක් වෙනවා සේම අන් අයකට මවක් වෙනවා මව කියන එකේ නියම අර්ථය තමයි අන් අයව රැකබලා ගැනීම සමහර වෙලාවට ඔබේ ඥාතිය වෙන්න පුළුවන් මිතුර වෙන්න පුළුවන් ඔවුන්ට ගියතොරක් හදාගන්න බැරි නම් ඔබට යම්කිසි ආකාරයකින් ඔවුන්ට උපකාර කිරීමේ ශක්තියක් හැකියාවක් තියෙනවා නම් ඔවුන්ට උපකාර කරන්න මන්ද හේතුඵලවාදී අනුව ඔබ අනිත් අයට කරන හොඳ දේ නැවත ඔබට ලැබෙනවා යාන වාහන පහසුකම් ලැබීමේ වාග්ය වාසනාව තියෙනවා ඔබට වාහනයක් තියෙනවා නම් අල්ලපු ගෙදර වැඩිහිටි කෙනෙක් කරදරයකට පත් වුණු වෙලාවට රෝගී තත්ත්වයකට පත් වුණු වෙලාවට ඔබට දෙන්න පුළුවන් නම් ඔබෝ ඇය වරගෙන ගිහිල්ලා ස්පීතාලේට අරන් ගිහිල්ලා ඒ ඥාතීන් සමග ඔබට ඒ ප්‍රවාහන පහසුකම් දෙන්න පුළුවන් නම් ඔබ අන් අය අතරේ ජනප්‍රිය වෙනවා හොඳ පුද්ගලෙක් විදිහට අවංක පුද්ගලෙක් විදිහට ඒ ප්‍රදේශයට මවක් වගේ ඊත් එක්කම ඔබට ඔබගේ ශක්තිය තුළ වගා කරන්න පුළුවන් ශක්තියක් තියෙන කෙනෙක් ඔබට වගාවෙන් වැඩිපුර ලැබෙන දේ ඔබ අන් අයකට දෙන්න පුරුදු දීමට කැමැත්තක් ඇති කරගත්තොත් ඔබ තවත් දියුණුවටපත් වෙනවා ගෞරවයටපත් වෙනවා තාන්නමාන්න ලැබීමේ භාග්‍ය වාසනාව ලබනවා බලන්න ඔබගේ අවට පරිසරය දීලා ඇහැර කන් යොමු කරන කටක ලග්න හිමියෝ ඔබ දකින්නවා උසස් තත්ත්වවල වැජබෙනවා රැකියාවලින් තනතුරෙන් ඉඩම් කඩම් දේපළවලින් යාන වාහනවලින් මන්ද ඔවුන් තුල තියෙනවා පෙර ආත්මවලින් ගිනාපු අවංකභාවය පුරුෂවා පුරුෂ වීරිය මවට සැලකුම් කරලා ලැබපු පින් කුසල් මව්පාර්ශ්වයේ ඥාතින්ට සලකපු පින් කුසල් තමන්ට ගයක් හදාගත්තා වගේම තවත් අයෙකුට ගයක් හදන්න උදව් උපකාර කරලා රැස් කරගත්ත කුසල් මේ විදියට ඔබ ඔබගේ ජීවිතය ගොඩ නැගුවා ඔබට ඔබගේ ජීවිතය තුළ අන්නය ඔබව ප්‍රසාදයට පත් කළා කි. ඔබ ඇය ඉතාම අවංක කෙනෙක් පුරුෂ වීරයෙක් වැඩ කරන කෙනෙක් ඒත් එක්කම මවක් වගේ අපගේ දුක සැප බලන අයෙක් ලෙස අනිවාර්යයෙන්ම ඔබ ගෞරවයටපත් වෙනවා නේද? කටක ලක්නේ මේනි. මෙන්න මේ ආකාරයෙන් ඔබගේ පරිවර්තනය ඔබේ අවංකකම පුරුෂ වීර්යය තුළ ඇති කරගනිමි. ඔබ ආස නැද්ද? සෑම මාසයක්ම සාර්ථක ප්‍රතිඵල ලබන්නේ බවටපත් වෙන්න. ඉදිරි මාසයේ ග්‍රහය නම දෙනා ඔබව හසුරුවන ආකාරය ඔබ කල් තියාම දැනගත්තොත් ඔබට ඔබට ඔබගේ ජීවිතය තුළ නිවැරදි සැලසුම් සහගතව ක්‍රියාත්මක වෙලා ඉතා සාර්ථක ප්‍රතිඵල ලබන්න පුළුවන්. එහෙනම් ඔබ අදම ලක්සේනනායක YouTube channel එක සමග එකතු වෙන්න subscribe කරන්න. කටක ලක්නේ මේනි. ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. සිංහ ලක්නේ මේනි. මේ රාශි චක්‍රයේ ඔබගේ රාශිය පස්වෙනි රාශියයි. ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් ජයග්‍රහණය වෙනුවෙන් ඔබ විසින් උපද්දවා ගත යුතු පළවෙනි පරිවර්තනය ගැනයි මම මේ කියන්න සූදානම් වන්නේ. ඔබ දැනුම රැස් කරන්නේ බවටපත් වෙන්න ඕනේ. ඔබ හොඳින් ඉගෙන ගන්න කෙනෙක් බවටපත් වෙන්න ඕනේ. මොකද ඔබගේ සාර්ථකත්වය ඔබගේ ජීවිතයට ලැබෙන වටිනාකම රඳාපවතින්නේ ඔබගේ බුද්ධිමත් භාවය හා නුවණ හා උගත්කම තුනයි.
ඔබ ඕනම අයෙක් සමග ලිංගතු වැඩ කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. කිසිම දෙයක් සංකීර්ණ කරගන්න නැතුව අපේ කතා ව්‍යවහාරය අනුව සීරියස් වෙන්න නැතුව හරි සිම්පල් විදියට සරල විදියට ජීවත් වෙන්න උත්සාහ කරන්න වෙන්න ඕනේ. නිතරම ප්‍රීතිය සතුට ඇතුව ජීවත් වීමේ කලාව ඔබ හොඳින් ප්‍රගුණ කළ යුතුයි. මන්ද බුද්ධිමත් මිනිහා ආඩම්බරකාරයෙක් වෙන්නේ නැහැ. බුද්ධිමත්කම තුළ අභිමානයක් ඇති කරගන්න උත්සාහ කරන්නේ නැහැ. නිතරම තමාගේ දැනුම අනිත් අය සමග බෙදා හදා ගන්න, ෂෙයා කරගන්න ඔබ කැමති කෙනෙක් වෙන්න ඕනේ. මන්ද ඔබට මේ ආත්මේ බුද්ධිමත් බව උගත්කම ලැබිලා තින්නේ ඔබ පෙර ආත්මවලදී ඔබගේ දැනුම අන් අයට නොමිලේම ලබා දුන් නිසායි. මේ දිනාපු කුසලය පින මේ ආත්මය තුල ඔබ තවත් වැඩි දියුණු කර ගන්න ඕන, ප්‍රගුණ කර ගන්න ඕන. අනිවාර්යයෙන්ම සිංහ ලග්න හිමියෝ කුමන හෝ ක්‍රීඩාවක යෙදෙන්න ඕනේ. මන්ද ඔවුන්ට අවශ්‍ය කරන මඟ පෙන්වීම ඔබට ලැබෙන්නේ ඔබගේ නුවණ හා ක්‍රීඩාව තුලයි. ඒ වගේම සිංහ ලග්න හිමියන්ට කලාව පිළිබඳ උපතින්ම ලැබෙන උරුමයක් කුසලතාවයක් ඇති වෙනවා. එහෙනම් මේ සිංහ ලග්න හිමියෝ තමාගේ ජීවිතය, තමාගේ අධ්‍යාපනය, ක්‍රීඩාව, කලාව කියන මේ කොටස් තුන මුල් කරගෙන පළවෙනි පරිවර්තනය ඇති කරගන්න ඕනේ. මන්ද බුද්ධිමත් අය, නුවණ තියන අය ආශ්‍රය කරන්න අන් සෑම මිනිසෙක්ම එක පයින් කැමති වෙනවා. ඔබගේ බුද්ධිය තුළ ඔබ ජයග්‍රහණය ලබන මාසෙම අන්නයටද ජයග්‍රහණය ලබන මාර්ගය හරි සරලව හොඳින් කියා දීමේ හැකියාවක් ඔබ තුළ පවතිනවා. ඔබ ඒ මඟ පෙන්වීම අන්නය වෙනුවෙන් කළ යුතුයි. එවිට ඔබගේ ජීවිතයට වටිනාකම ලැබෙනවා. ලෝභ නැති නිර්ලෝභී දැනුම තියෙන අයෙක් ලෙස ඔබ ඉගෙනගත්ත දේ තුලින් අන් අයට සිත සලසද්දී ඒ සිත ඔබටද ආපසු ලැබෙනවා. ඒ තුල ඔබට ඉතා උසස් රැකියා තනතුරු කරා යන්න පුළුවන් වාසනාවක් පෑදෙනවා. ඕනම ප්‍රධානී ඔබ දිහා බලලා ඔබට භක්තිමත් දුන්නොත් ඔබ හරියට කරනවා කියන විශ්වාසය ඔවුන් තුල ඔබට ඇති කරගන්න පුළුවන්. ඔබ හරි කාරුණිකයි. ඔබ ඔබගේ දියුණුව මෙන්ම අන්නගේ දියුණුවටද කාරුණික උපකාර කරන්න පුළුවන් හැකියකෙනි. ඒ නිසා ඔබට ඔබගේ ජීවිතය තුල හැම මොහොතක්ම දැනුමක් ලබන්නෙක් බවට පත් වෙන්න. ඒ දැනුම බුද්ධිය තුල ඔබට මෙන්ම ඔබ ඉන්න ප්‍රදේශයට, රටට, ලෝකයට ඔබගේ දැනුම මුල් කොටගෙන ඔබේ රටට, ලෝකයට, ඔබට, ඔබේ පවුලට, ඔබ ඉන්න ස්ථානයට දියුණුවක් ඇති කරන මඟ පෙන්වන්නෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා සිංහ ලග්න හිමියනි, සිංහ ලග්න හිමියා ආදරයට බොහොම කැමති කෙනෙක්, ආදරයට ලිංගතු කරන කෙනෙක්, ආදරය තුල ජය ලබන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා ඔබ මෙවැනි විදියට කුසලිය ගොඩ නැගුවොත් ඔබ කවදා හරි විවාහයකට පත් වෙලා දරුවෝ ලබද්දී ඔබගේ ජයග්‍රහණය ලබා දෙන පින්වත් දරුවෝමයි ඔබට ලැබෙන්නේ. ඒ නිසා සිංහ ලග්නයේදී ඔබ මේ ආකාරයෙන්
ඔබගේ දැනුම ක්‍රීඩාව කලාව තුළ ඔබ ජය ලබනවා සීම ඔබ සෑම මාසයක්ම මාසික දෛනික කටයුතු සාර්ථක කරගන්න ඔබ කැමති වෙනවා ඊළඟ මාසයේ ග්‍රහය නව දෙනා ඔබව හසුරවන ආකාරයේ කල්පියාව දැනගත්තොත් ඔබට හොඳට සැලසුම් වෙලා ඒ මාසයේ ජයග්‍රහණය කරන්න පුළුවන් ඒ නිසා ඔබ ලක්සේනානායක YouTube channel එකට පැමිණ subscribe කරන්න ඔබට සෑම මාසයක්ම කලින් තියලා ඔබට වෙන්න තියෙන දේ ඔබ කරන කින කටයුතු වල සීතු වෙනස්කම් යහපත් අත්දැකීම් පත් කරගෙන ඔබට ජයග්‍රහණය ලබන්න මාර්ගය එක් තියෙනවා සිංහ ලග්නෙමිදී ඔබ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිට කන්‍යා ලග්නෙමිදී රාශි චක්‍රේ 6 වෙනි රාශියට ඔබටයිදී ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබගේ ජීවිතයේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබ විසින් ඇති කරගත යුතු පළවෙනි පරිවර්තනය ගැන මම මේ කතා කරන්නේ කන්‍යා ලග්නෙමිදී ඔබගේ එඩිතර භාවය තමයි ඔබගේ පළවෙනි පරිවර්තනය මන්ද කන්‍යා ලග්නෙමි ඔබට ඕන තරම් ගැටලු ප්‍රශ්න බාධක පීඩා ජීවිතේ ඇති වෙනවා ඔබ එඩිතර වුණොත් විතරයි ඒ සියලු බාධක ගැටලු පීඩා ඔබට මර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ ओबके एडिटर भाव ये निशा, ओबट विरुद्ध दो बैठे करना है, ओबके रही, भय ऐतिकार गानी, ओबट गाउरे दाखपन उत्साह कराए, ये एडिटर कामत, निर्भय कामत देख कम, ओब होंदी मानसिक गुणधर्म में वडू पुत्र के लिए क्लेशी, अन्नाए के, ओबट विरुद्ध दो इन्ह मतबल टक गाउरो कराना නිතරම විරුද්ධ වාදියාට ගරු කරන්න ඔහුට ඇගැයීමක් දෙන්න මන්ද ඒ උපක්‍රමය තුලින් ඔබට ඒ විරුද්ධ වාදීකම පරාජය කරගන්න පුළුවන් ඔබ මෙවැනි එඩිතර කෙනෙක් කට්ට කාගෙන ජීවිතේ ජය ගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්නේ ඔබ පෙර ආත්ම බල ඔබගේ නැන්දාමා මට බොහොම ගෞරවයෙන් සලකපු කෙනෙක් उपकार ඔබට ඔබගේ ජීවිතය තුළ ඕනම පීඩාවක් ගැටලුවක් බාධාවක් පරාජයපත් කරගැනීමෙන් එඩිතරව ඔබගේ ජයග්‍රහණය ඔබට සහතික කරගන්න පුළුවන් වෙනවා මේ සදා ඔබ තුළ ඇතිවිය යුත්තේ පරිගන්නා සුළු බව නැතිවීම ඔබට විරුද්ධකාරයට ඔබ ගහන්න යන්න එපා ඔබගේ මෛත්‍රීය සිතුමිලි ක්‍රියාදාමයන් තුළ ඔබට හරි ලේසියෙන්ම ඔවුන් පාලනය කරගත හැකි ඒත් එක්කම නිතරම විරුද්ධවාදියෙක් එක්ක සමගි සම්පන්නව වැඩ කටයුතු කරන්න ඔබ ඉදිරිපත් වෙන්න හැබැයි උපක්‍රමශීලීව ඥානානුකූලව තැලිසි ඔබගේ ක්‍රියාදාමයන් ඔබ ඉදිරියට කරගෙන යන්න මේ එඩිතර කමේ ක්‍රමවාද ක්‍රමවේදය තුල ඔබට ඔබගේ ජීවිතය ජයග්‍රහණය කරගන්න එසේනම් ඔබ කන්‍යා ලග්නෙහිමියනි ජීවිතයේ තුල හරි පහසුවෙන් ලැබිය යුතු සැපක් සතුටක් ජයග්‍රහණයක් ගැන සිතන්න නම් එපා. ඒ සෑම දෙයක් වෙනුවෙන්ම ඔබට බොහෝ කැපකිරීමක් සිදු කරන්න සිදු වෙනවාමයි. ඒ තුල තිබිය යුතු හොඳම ගුණාංගය තමයි අසරණ අයට ඔබ අනුකම්පා කරන කෙනෙක් වෙනවා. බරට ආහාරයක් නැති කෙනෙකුට ඔබගේ ආහාර වේල දෙන කෙනෙක් බවට පත් වෙනවා. තමාට වඩා පහත් තත්ත්වයෙන් ඇති පුද්ගලයන්ට නිරන්තරයෙන්ම උදව් උපකාර කරනවා.
මෙවැනි ක්‍රමවේදයක් තුළ ඔබට ඔබගේ ඉදිරිතර කමට දෙවියන්ගේ ආශිර්වාදය පවා විරුද්ධකාරයන්ගේ ආශිර්වාදය පවා ඔබට ලබාගෙන ඔබට ඔබගේ ජීවිතයේ ජයග්‍රහණය කරන්න පුළුවන්. ඔබ කන වශයෙන්ම අන්නයේ බඩද පිරෙන්න ඕන ලෙසට ඔබ ඔවුන්ට උපකාරී වේදී ඔබ ඔවුන්ට මාර්ගය කියා දිය යුතුයි. ඒ නිසාම ඔබට ඔබගේ ජීවිතයේ සියලු බාධක පරාජය කරමින් ඔබට ගෞරවයක් ඇති වෙන විදියට ඔබට අන්නයේ සහයෝගය ලැබෙන විදියට ඔබගේ බුද්ධිමත් උපක්‍රම ශීලයේ භාවය හේතු කොටගෙන ඔබට ඔබගේ ජීවිතයේ ජයග්‍රහණය කරන්න පුළුවන්. මේ පරිවර්තනය ඔබගේ ඉදිරියටම තුලින් ඔබ ඇති කරගන්නවා සේම ඔබ කැමති ඇති සෑම මාසයක්ම ඔබේ එදිනෙදා දෛනික කටයුතු සාර්ථකව පවත්වාගෙන යන්න. ඊළඟ මාසෙ ඉදිරි මාසෙ සිද්ධ වෙනදී ඔබ දැම්ම දැනගත්තොත් ඔබට ලකලෑස්ති වෙන්න පුළුවන්, සැලසුම් කරන්න පුළුවන් ඔබගේ ජීවිතේ ඉදිරි ගමන මඟ. ඒ සඳහා ඔබ එකතු වන්න ලක්සේනායක YouTube channel එකත් එක්ක සෑම මාසයකම ඔබ සාර්ථක පුද්ගලයෙක් බවට පත් කරන මාර්ගය එහිදී ඔබට දැනගන්න ලැබෙවි. කන්‍යා ලග්න හිමිනේ ඔබ සමර තෙරුවන් සරණයි, දෙවි පිහිටයි. තුලා ලග්න හිමිනේ ඔබගේ ජීවිතේ මේ ලැබූ ආත්මය තුල මේ ජීවිතය තුල ඔබගේ සාර්ථකත්වය ඔබට සිතන යහපත් දේ ඉටු කර ගැනීමේ හැකියාව සඳහා ඔබ විසින් පළමුව ඔබ සඳහා ඇති කරගත යුතු පළවෙනි පරිවර්තනය ගැනයි මම මේ කියන්නේ. ඒ පරිවර්තනය ඔබ තුල සිද්ධ වෙන්නේ ඔබට කා සමගත් එකමුතුව සමගි සම්පන්නව වැඩ කටයුතු කිරීමේ හැකියාව තුලයි. කෙටියෙන් කිව්වොත් ඔබගේ ශූරත්වයේ තුලමයි. ශූරත්වය කියන්නේ ඔබ අන්නයට ආරාධනාවෙන් හෝ ආරාධනාවෙන් තොරව උපකාරී වීමේ සහයෝග දක්වීමේ ප්‍රවණතාවයයි. ඒ ප්‍රවණතාවය තුළ ඔවුන්ගේද සහයෝගය ඔබගේ වැඩ කටයුතුවට ලබාගෙන ඔබ ඔබගේ අභිමතාර්ථය ඉලක්කය කරා යන්නේ බවටපත් වෙන්න ඕනේ. කණ්ඩායම් සමග සාමූහික වගකීමකින් යුක්තව එකමෙන්ම සමගි සම්පන්නව වැඩ කිරීමේ හැකියාව ක්‍රමවේදය කලාව තුළ ඔබට මිනිසුන් ඒකරාශී කරගන්න පුළුවන්. ඒ ඒකරාශී කර ගැනීම තුළ ඔබට ජයග්‍රහණය ලබන්න පුළුවන්. මිනිසුන් අතර ඔබ කරන කියන වැඩ කටයුතුවේදී ඉතා දක්ෂ සංවිධායකවරයෙක් වෙන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමවේදය තුළ තමයි ඔබ ජීවිතය තුළ සාර්ථකත්වය කරා ගමන් කරන්නේ. මෙවැනි ක්‍රමවේදයක් ඔබ තුන මේ ආත්මය තුල ඇති වෙන්න ඔබ පෙර ආත්මවල ඔබගේ විවාහ ජීවිතවලදී බිරිඳට හෝ ස්වාමීට ගරුත්වයෙන් සැලකිලි දක්වන්නේ නැති, අන්නයට උදව් උපකාර කරන්නේ නැති, ඒත් එක්කම අන්නයිගේ දියුණුවේ ස්ථීරභාවයට ඔබ ඔබගේ මෙත්තාව මෛත්‍රිය පුද කරන්නේදී වඩන්නේ නැති තව තවත් ඔබලාට හරියාවා කියලා. මේ නිසාම තමයි මේ ආත්මය තුල ඔබ ඉන්න තත්ත්වය තුල පානර ඇද වැටෙන්නේ නැතුව ස්ථීර තත්ත්වයක ඔබට ඉන්න පුළුවන් විදියට ඔබට මේ ක්‍රමවේදය ඔබට හරිගස්ස ගන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා ඔබ කල යුත්තේ කා සමගවත් සමගි සම්පන්නව එකමුතුව වැඩ කිරීමේ කලාව ඔබ තුල ප්‍රගුණ කිරීමයි. මේ ප්‍රගුණ කිරීම තුළ ඔබගේ ජීවිතයේ ජයග්‍රහණය කරා ඔබට අන්නය සමගද පියනගන්න පුළුවන්. ඔබ කවදාවත් අන්නය අතරේ තනි නොවන පුද්ගලයෙක් වේවි. අන්නයගේ සහයෝගී අන්නය ඔබ කෙරෙහි දක්වන ආකල්පවල ධනාත්මක භාවය මුල් කොටගෙන ඔබට ඔබගේ ජීවිතයේ ඉදිරි ගමන ඔබට තක්සේරු කරගන්න පුළුවන් වේවි, සහතික කරගන්න පුළුවන් වේවි. මේ ආකාරයෙන් තුලා ලග්න හිමිනේ ඔබ ජනප්‍රියතාවයේ ධනිය ඔබ අන්නය සමග සහයෝගය වැඩ කිරීමේ කලාව තුලින්
ඉදිරියටගෙන යද්දී ඔබ කැමති ඇති සෑම මාසයකම ඔබගේ ඉදිරිදා කටයුතු සාර්ථකව කරගෙන ජයග්‍රහී පුද්ගලයෙක් බවට පත් වෙන්න ඔබ කැමති ඇති ඊළඟ මාසයේ සිදුවන දේවල් කලින් තියා දැනගෙන ඒට හොඳ සැලසුම් සකස් කරලා ඔබගේ ගමන සාර්ථක කරගන්න එසේනම් ඔබ ලක්ෂේනනායක YouTube channel එකත් එක්ක එකතු වෙන්න subscribe කරන්න ඔබගේ සෑම මාසයකම එදිනෙදා කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් කරගන්න එවිට ඔබට හැකි වේවි තුලා ලග්න හිමිනේ ඔබ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි වෘශ්චික ලග්න හිමිනේ රාශි චක්‍රේ ඔබට ලැබෙන්නේ අටවෙනි රාශියයි සාමාන්‍ය අඳුරු රාශියක් ඔබ හරි පහසුවෙන් ප්‍රවටීමට පත් කරන්න පුළුවන් රාශියක් මුලාවට පත් වෙන්න පුළුවන් රාශියක් මෝහයට පත් වෙන්න පුළුවන් රාශියක් ඒ නිසා වෘශ්චික ලග්න හිමිනේ ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයේ වෙනුවෙන් ඔබ විසින් පළමුව ඇති කරගත යුතු පරිවර්තනය තමයි කිසිවෙකුගේ බහකට මුලා නොවේ රැවටීමට පත් නොවේ සිටීමට ඇති හැකියාව ඔබ තහවුරු කරගන්න ඕන සාමාන්‍ය වෘශ්චික ලග්න හිමියා හරි පහසුවෙන් අන්නයගේ බහට රැවටෙන කෙනෙක් මුලාවට පත් වෙන කෙනෙක් ඕලඟ හොද සිතුවිලි තියෙනවා ක්‍රියාදාමයන් තියෙනවා ක්‍රියාත්මක කරන්න පුළුවන් නමුත් තව අයෙක් කැවෙත් කිව්වොත් ඔක ඔහොම කරන්න එපා මෙහෙමයි කළ යුත්තේ කියලා තමන්ගේ අර හොද සිතුවිලි හොද තීරණ අහක දමලා අන්නයගේ තීරණවලට උපදෙස් වලට ක්‍රියාත්මක වීමට ගොස් අමාරුව වැටෙන පිරිසක් තමයි වෘශ්චික ලග්න හිමියෝ ඒ නිසා හොඳින් මතක තියාගන්න ඔබ පළමුව ඔබගේ දැස් ආලෝකයට නිරාවරණය කළ යුතුයි. මනස ආලෝකමත් කරගත යුතුයි. සිහි බුද්ධියෙන් වැඩ කටයුතු කළ යුතුයි. අන් අය කෙසේ ඔබට උපදෙස් දුන්නා. ඒ උපදෙස් ඔබගේ වැඩ කටයුත්තට හරියට ගලපාගෙන මේ හොඳද නැද්ද කියලා කිරණ මැනලා තීරණ අරගෙන ඔබ ඔබගේ සිතුවිලි තුල පමණ ඉදිරියට ක්‍රියාත්මක වීමේ හැකියාව ඔබ ප්‍රගුණ කරගත්තොත් ඔබ ෆීනිස් පක්ෂි ලෙසින් ජයග්‍රහණය අන්නේ උදුරා ගන්න කෙනෙක් බවට පත් වේවි සියලු දුක් මලානික කාලයන් පවතිද්දී ඔබ වාසනාවන්තයෙක් ලෙස මතුවන අයෙක් බවට පත් වේවි මෙසේ සිද්ධ වන්නේ ඔබ පෙර ආත්ම භාවයන් වල ඔබට පොළොවට අයිති දේවල් ඉඩකඩම් අන්නයිගේ පරිහරණය යහපත නිසා ඔබ පරිත්‍යාග කළ කුසල් වලින් ඔබ අන්නයිත් එක්ක සහයෝගයෙන් කවුරු ව්‍යාපාර කටයුතු කළා නම් ඔවුන්ව රවටන්නේ නැතුව ඔබ ඔවුන්ගේ මුදල වටිනාකම ගෙවා දෙන බැරි විවාහයෙන් පසු ජීවිතය තුළ කාම මිච්ඡාචාර සේවනයේ කියන අකුසලයේ නොකර තමාගේ පතිවත රැකගෙන ජීවත් වන බැවින් නිරන්තරයෙන්ම තමාගේ බිරිඳගේ හෝ ස්වාමියාගේ ශරීර සෞඛ්‍ය ප්‍රශ්නවලදී ඔබ කැපවීමෙන් යුතුව ඇය වෙනුවෙන් ඔහු වෙනුවෙන් ඔබ ඔබගේ ජීවිතය කැප කළ නිසා මෙවැනි මේ කුසල ඔබට උපකාර වෙනවා ජීවිතය තුළ කාටක් නොරවටි මේ ඔබ ජීවත් වෙන පොළොය තුළ නායකත්වයක් ආධිපතිත්වයක් දරාගෙන පොළොවෙන් ලැබෙන වාසනාව ඔබ උරුම කරගනිමින් ඔබ කරන හවුල් ව්‍යාපාර කටයුතු වලදී නොසන්සුන් ලාභ ලබමින් ජයග්‍රහණය කරමින් ඔබගේ ජීවිතය කරා ඔබට සාර්ථකත්වයෙන් පියමන් කරන්න. එහි සදා ඔබ කිසිම විටක වැරදි උපදෙස් අන් අයට දෙන්න එපා. කිසිම කෙනෙක් මෝහයට පත් කරන්න එපා, මුලාවට පත් කරන්න එපා. ධර්මය ඔබගේ වාසියට පරිවර්තනය කරගෙන ජීවත් වෙන්න එපා. ඒ නිසා ඔබ ඔබගේ ජීවිතය තුළ
ඔබ නොසිතන ආකාරයෙන් ජීවිතේ අඳුරු මලානික කාලයන් පරාජය කර ආලෝකය ලබන වාසනාවන්ත පුද්ගලයෙක් වෙන්න තියෙන එකම මාර්ගය තමයි ඔබ බුණාවට පත්වන්නෙත් නැහැ ඔබ අන් අයට බුණාවට පත්වෙන්න දෙන්නෙත් නැහැ ඔබ නිතරම සත්‍ය දැක වැඩ කටයුතු කරන්නේ අන් අයට සත්‍ය දැක වැඩ කරන්න මාර්ගය පෙන්වලා දෙන්න ඕනේ නිරන්තරයෙන්ම කාමී සුමිච්ඡාචාරය තමාගේ බිරිඳ හෝ ස්වාමිය හැර අන් ස්ත්‍රී පුරුෂයන් වචනිය නොකළ යුතුයි ආශ්‍රය නොකළ යුතුයි කියන ප්‍රතිපදාව රැකගනිමින් ඔබ ඔබගේ ජීවිතයට මුහුණ දුන්නොත් ඔබ නොසිතන ආකාරයෙන් ඔබගේ ජීවිතය තුළ ඔබ ජීවත්වන පොළොය තුළ යම් ආධිපතිත්වයක් දරමින් නායකත්වයක් දරමින් අන් අයටද සිත සලසමින් මහා පෞරුෂකති පුද්ගලෙක් විදිහට ජීවත් වෙමේ භාග්‍ය වාසනාව බෝදා කරගන්නවා මිසී ඔබගේ ගමන් මඟ සකස් කරන ගමන ඔබ ආස ඇති කැමති ඇති සෑම මාසයකම ඔබගේ එදිනෙදා කටයුතු සාර්ථකව ඉටු කරගන්න එසේනම් ඉදිරි මාසය ගැන කලින් ඔබට දැනගන්න ලැබුණොත් ඔබගේ ග්‍රහයන් නම් දින අවබෝධ මෙහෙමන ආකාරය ඔබට හොඳට සැලසුම් කරලා ඔබගේ ඉදිරි මාසය සාර්ථක කරගන්න පුළුවන් ඒ සඳහා ඔබ ලක්සේනනායක YouTube channel එකට පැමිණ subscribe වෙන්න මොකද මාසයක් පාසා ග්‍රහයන් නම් දින ඔබව මෙහෙවන ආකාරය මම ඔබට කලින් පෙන්වා දෙන බැවි වෘශ්චික ලග්න හිමියනේ ඔබ සමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ධනු ලග්න හිමියනේ ඔබගේ ජීවිතේ සාර්ථකත්වයේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබ පළමුවෙන්ම ඔබ තුල ඇති කරගත යුතු පරිවර්තනය ගැනයි මම මේ කතා කරන්නේ ධනු ලග්න හිමියනේ රාශි චක්‍රයේ නවනි රාශිය ඔබටයි තියෙන්නේ ඔබ ඔබගේ ගති පැවතුම් ඔබගේ හැසිරීම රටාව ඔබගේ සිතුවිලි රටාව ඔබ අදහන ආගම ධර්මයට අනුව ඔබ පවත්වාගෙන යා යුතුයි මානසික ගුණධර්ම නිරන්තරයෙන්ම වඩන පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ ඒ කියන්නේ පංචශීලය ආරක්ෂා කරගනිමින් ජීවත් වෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ සැබෑම දනු ලග්න හිමිනි ඔබ වාසනාවන්තයි ඔබට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්න තියෙන දිනේ ඔබට වැඩිහිටියන්ගේ දෙමව්පියන්ගේ උසස් පුද්ගලයන් උපකාර ලැබීමේ භාග්‍යයක් වාසනාවක් තියෙනවා ගෞරව නිලස තමා ජීවත් වෙන ප්‍රදේශේ අන්නයිගේ ගෞරවටපත් වී ජීවත් වෙන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක් හැබැයි මේ සියලු දේවල් ඔබ තුළට ගොනු කරගෙන ලැබෙන්නේ ඔබගේ ධනාත්මක හැසිරීම රටාව තුළ ඔබ නිරන්තරයෙන්ම අන්නයට උපකාරී කෙනෙක් උපකාරී වෙන කෙනෙක් විය යුතුයි ඔබ ඔබගේ ජීවිතය තුළ අන්නයට යහපත් ගුරුවරයෙක් මෙන් මාර්ගය යහපත් මාර්ගය කියා දෙන්නේ බවටපත් විය යුතුයි නිරන්තරයෙන්ම මානසික ගුණධර්ම වඩමින් මානසික ගුණධර්ම තුළ ඔබ ගමන් කරමින් අන්නයට එසේ ගමන් කිරීමට ඔවුන් ඔබ උනන්දු කළ යුතු අයෙක් වෙනවා මන්ද ඔබට තියෙනවා පෙරපෙන කුසලයක් නිරායාසයෙන් ඔබගේ කටයුතු වල දියුණුව ඇති කරගන්න වැඩි මහන්සියක් නැතුව සැපත සතුට ලබන්න ඒ සියලු දේවල් සිද්ධෙන්න ඔබ පෙර ආත්මවල ඔබගේ දෙමව්පියන්ට වැඩිහිටියන්ට හොඳින් ගෞරවණීය ලෙස දුක සැප බලමින් සලකපු නිසා පංචශීලයේ මානසික ගුණධර්ම වඩපු කෙනෙක් නිසා නිරන්තරයෙන්ම වැඩිහිටියන්ගේ උසස් පුද්ගලයන්ගේ තම ආගම දහමේ පැවැත්ම වෙනුවෙන් තම ජීවිතයේ කැපකිරීමකින් යුක්තව වැඩ කටයුතු කරලා තියෙන නිසා ඒ නිසාම ඔබට මේ ආත්ම භාවයේ තුල ඔබට නිරායාස ජයග්‍රහණය බඩපත් වෙන්න පුළුවන් වචනේ පරිසමාර්ථ අර්ථේ වාසනාවන්තයක් වාසනාවන්තයක් බවටපත් වෙන්න ඕන එහෙමනම් ඔබ ඔබගේ ජීවිතය තුළ මානසික ගුණධර්ම වඩමින් අන්නයටද මානසික ගුණධර්ම වඩන්න පුළුවන් ක්‍රමයේ ක්‍රියා දෙමින් ඔබගේ යහපත මෙන්ම අයගේ අන්නයගේ යහපත ගැන සිතමින් විශේෂයෙන් වැඩිහිටියන්ට උපස්ථාන කිරීමට
उंगे दुख सप बलिए मट ओब कमत एथिकर गणमे एक नायक देवी ओब बड़ कटित ओबगे जयग्रहणे ओबगे वासनावंत कम किसीम के आवीर करे मंद दिव्यांगे आशीर्वादे पवा ओबगे दीवनो मेमें ओब पशुपस हबा निशा मेसे मानसिक गुणधर्म वाड़ी अन्या यहाबत मार्गे किया देवी तम आगम दहम तुम्हें मानसिक शक्ति दुनु करगणी ओब ओबगे जीवित सार्थक ओब कमी सैम मासेम यदा बड़ कटित सार्थगण सार्थक सार्थक पत्य इदि मासे ग्रह नव दिन ओब लबा दिन लबा नुदे कलिंतिया हर सरसु करला लबा दिन दे लबागण लबा नुदन दे उपक्रम से यहाँ लबागण ओबट हेकिया लबागण ओब इक लेना नायक यूट्यूब चैनल कर सैम इधर मासिक कर्म कारण कलिन दनगण ओबगे जीवित सार्थक नगण ओबट एविट हेकि दानु लग्न ओब सर तेरु अनुसरण देवी पीहिक मकर लग्न हिमेनि मकर लग्न हिमेनि ओबगे जीवित विश्व राशि चक्रे दहवनि राशि दहवनि भाव्य उपतिम ओब नायक सुदुसुगिने ओब वगकिम दरीमट अति दक्षे अन्नेट तमागे वृत्तिय मार्गें गेन किया दीमट उपन दक्षकम तीनाय एहेमनम ओबगे फलवेणी परिवर्तने ओब तुल एतिवन्ने ओब सतु नायकत्वे तमाट यहापतक मेन्म अन्नेट यहापतक लेस सलकमे ओब ओबगे नायकत्वे तुल वगकेन निसिलेस दरमे करुणु कारणा इष्ट करगन्न पुलवान गमनक यन्न पुलवान शक्तिमत् अयक लेस ओब ओबगे दक्षता विदह देक उत्पमनाय मे तुल वृत्तिय मट्टमे गौरवे ओबवत रेदेवि ओबगे नायकत्वेट गौरव करन्न ओब वटा असलम रेदेवि प्रिय पक्षे न्यायंगे उपकार लवन्नेक बाट पत्वेवि पियागे उपकारे नितरम ओब असल रेदी पवतीवि एहेनम मकर लग्न हिमेनि ओबगे जयग्रहणे परिवर्तने तमाय ओब सतु नायकत्वे मोहक करगणीम प्रगुण करगणीम नितरम होंदिन वगकिम कलित विलावट इष्ट सिद्ध करन्न पुलुवन पुद्गलयेक विदियट कार्यक्षम लेस फलदायक लेस वेड कटयुतु करन्ने बवट पत्वीम मे निसा ओबट प्रधानत्व लभेवि ए प्रधानत्वे तुल ओब ओबट आभरणयक वेन मासेम अन्नयट आभरणयक वेन से यहपत् लेसिन ओबगे नायकत्वे क्रियादान मुदाहरिन्न ए तुल ओब तुल पवतिन समाजशीली गतिय नायकत्वय धनात्मक भावे मे कियन परिवर्तनयन तुल ओबट ओबगे जीविते सार्थकत्वयेन्मे पियमनिन्न पुलुवन ओबट तव अयक वेनुवेन नायकत्वय प्रधानत्वय दरीमट सिदुन हेम अवस्थाकदिम एम अवस्थाव पहर नोहर ओब ए वेड कटियुत्ते नायके बाट पत्वेन्न प्रधानय बाट पत्वेन्न वगकीम निसेस इटु करन्न ओब पेर आत्मवल तम पियागे उपदेश होंदिन सलकपु निसा तम प्रधानी समग वृत्तिय प्रधानी समग होंदिन वेड कटियुत्तु कल निसा किसीम अवस्थाकदी ओबगे वृत्तिय मट्टमे ओब वनिचावा किसी केनकोट नोकरपु निसा ओबगे नायकत्वे अयुतु लेस ओब भाविता नोकल निसा ओबट मकर लग्न हिमेनि मे आत्म भावे तुल ओब सतु नायकत्वे वगकिम दरीमे हेकियाव
නිසි කලක එළියට අරගෙන නිසි වෙලාවට ක්‍රියාත්මක කරලා ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය ඔබට සාදා ගන්න පුළුවන්. ඔබ ඔබගේ ජීවිතයේ සාර්ථක කරද්දී ඔබ කී දහක් අන් අයගේ ජීවිතද ඔබගේ නායකත්වය තුළ ඔබ සාර්ථක කර දෙනවද? මේ ඇතිවන පිණි කුසලෙන් තමයි ඔබ ඉදිරියට ගමන් කරන්නේ. මෙසේ මකර ලග්න හිමියනි, ඔබ ඉදිරියට ගමන් කරනවා සේම සෑම මාසයකම එදිනෙදා දෛනික කටයුතු සාර්ථක කරගෙන සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වෙන මකර ලග්න හිමියනි ඔබ කැමතියද? ඊළඟ මාසෙ වෙන්න තියෙන දේවල් කලින් තියා දැනගත්තොත් ඔබට ඔබගේ නායකත්ව තුළ බලකින් දැරීමේ හැකියාව තුළ සාර්ථකව සැලසුමක් සකස් කරලා ජයග්‍රහයකට බවට පත් වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබ ලක් සිනනායක YouTube channel එක පැමිණ subscribe වෙන්න. සෑම මාසයකම ග්‍රහය නම දෙනා ඔබව මෙහෙවන්න යන ආකාරය ගැන මම කලින්ම ඔබට කියලා දෙනවා. ඔබට ඒ නිසා සාර්ථකත්වය ඔබගේ සුරදී රඳවා ගන්න පුළුවන්. මකර ලග්න හිමියනි, ඔබ සැමට තෙරුවන් සරණයි, දෙවි පිහිටයි. කුම්භ ලග්න හිමියනි, රාශි චක්‍රයේ 11 වෙනි රාශිය 11 වෙනි භාවය ඔබට අයිති වෙනවා. ඔබගේ ජීවිතය තුළ ඔබ කාහටත් ගැළපෙන ප්‍රියමනාප භාවයක් ඇතුව, සමාජශීලී ගතියක් ඇතුව, මිත්‍රශීලී ගතියක් ඇතුව ඔබට අන් අයත් එක්ක ජීවත් වීමට තියෙන හැකියාව නිසාම, ඒ දක්ෂතාවය නිසාම ඔබ ඔබගේ ජීවිතයේ ජයග්‍රහණයකට බවට පත් වෙනවා. ඔබ ඔබගේ ජීවිතයේ වාසනාවන්ත කරනවා. ඒ කොහොමද? ඔබ නිරන්තරයෙන්ම මිතුරන්ට, ඔබගේ වැඩිහිටි සහෝදර සහෝදරියන්ට, සමාජයේ ජීවත් වෙන ඕන කෙනෙකුට උපකාරී කිරීමට සෙනෙහෙමන්ත වන පුද්ගලයෙකු බවට පත් වෙනවා. මේ ආකාරයෙන්ම ඔබට අවශ්‍ය උපකාරද සෙනෙහෙමන්තකමද ඔවුන්ගෙන් ඔබ ලබන්නේ බවට පත් වෙනවා. නිතරම සමාජයේ උන්නතියට, ප්‍රජාවගේ උන්නතියට තමාගේ කැපවීම, ශ්‍රමය දායක කරන්න, පූජා කරන්න කැමති පුද්ගලයෙක් බවට පත් වෙනවා. මෙලෙසම ඔබට අයහපතක් කරදරයක් සිදු වූ විට අන් අයගේ සහයෝගයද උපකාරයද ඔබ ලබන්නේ බවට පත් වෙනවා. එහෙමනම් කුම්භ ලග්න හිමිනේ, ඔබගේ මේ ජීවිතයේ පළවෙනි පරිවර්තනය වන්නේ ඔබ සතු ඔබ උපතින් ගෙන ආපු සමාජශීලී හැකියාවන් දක්ෂතාවයන්, මිතුරුකමේ දක්ෂතාවයන් හැකියාවන්, මිතුරන් කවදාවත් රවට්ටපු නැති ඒ කුසලය, මිතුරන් අමාරුවේ දාපු නැති ඒ කුසලයේ පින, වැඩිහිටි සහෝදර සහෝදරයන් රැක බලාගත්ත ඒ පින කුසලය, සමාජයේ ලස්සන කරන්න, සමාජයේ යහපැවැත්ම පිණිස ඔබ කිසිවක් බලාපොරොත්තු නොවි ඔබේ ශ්‍රමය ධනය වැය කරපු ඒ තුලින් ඔබ ඇති කරගත්ත පින කුසලය ඔබට දායක වෙනවා. මේ ආත්ම භාවයේ තුල ඔබගේ සමාජශීලී හැකියාවන් වැඩි කිරීම, ඔබගේ මිතුරුකමේ අගයන් වැඩිවීම තුල මිතුරන්ගේ උපකාර, වැඩිහිටියන්ගේ උපකාර ලැබීම තුල සමාජය තුල ලැජ්ජමය හඳුනන පුද්ගලයෙක් ලෙස හික්මීමක් ඇතුව ඔබ ජීවත් වීමේ කලාව හඳුනගත් අයෙක් විදියට ඔබට ඔබගේ ජීවිතය තුල ධනිය ලැබෙමින්, ප්‍රසිද්ධිය ලැබෙමින්, නිර්මාණශීලී හැකියාවන් උද්දීපනය කර ගැනීමෙන් ඔබට ඔබගේ ජීවිතය සාර්ථක කර ගන්න පුළුවන් වෙනවා. ඔබට ඔබගේ ජීවිතය ජයග්‍රහණය කරන්න පුළුවන් අයෙක් බවට පත් වෙනවා. මේ ආකාරයෙන් ඔබ ඔබගේ සමාජශීලී හැකියාවන් මිතුරු හැකියාවන් තුල ඔබ ඔබගේ ජයග්‍රහණය ලබද්දී ඔබ කැමති ඇති සෑම මාසයකම ඔබගේ දිනදා කටයුතු හරියාකාරව සාර්ථක කරගනිමින් සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වෙන්න ආස නැද්ද? ඊළඟ මාසේ ග්‍රහය නම දෙන ඔබ මෙහෙමන ආකාරයේ කලින් තියා දැනගෙන හොඳට සැලසුම් සහගත වී ඒ මාසේ ජයග්‍රහණය කරන්න. එහෙනම් ලක් සේනානායක YouTube channel එකට පැමිණ subscribe වෙන්න. ඔබට පුළුවන්
කලින්තියාන ඊළඟ මාසෙ ඔබට වෙන්න තියෙන දේවල් දැනගෙන යහපත් දේ අරගෙන අයහපත් දේ අහක් කරමේ උපක්‍රම සීලව ජීවිතයේ ජයග්‍රහණය ලබන්න කුම්භ ලග්නෙහිමිනේ ඔබ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිට මීන ලග්නෙහිමිනේ ඔබ රාශි චක්‍රයේ දොළොස්වෙනි රාශියයි අයිති කෙනෙක් මීන ලග්නෙහිමිනේ ඔබ ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් ජයග්‍රහණය වෙනුවෙන් ඔබ ඔබගේ ජීවිතය තුළ ඇති කරගත යුතු පළවෙනි පරිවර්තනය තමයි අලස නොවි වැඩ කිරීම උද්‍යෝගිමත්ව වැඩ කිරීම තමන්ගේ එදිනෙදා දෛනික වැඩ කටයුතු කල් නොදැමීම අතපසු නොකිරීම ඔබට මේ ආකාරයෙන් ඔබගේ හැසිරීම රටාව ඔබගේ ගතිගුණ ඔබගේ ආකල්ප උද්‍යෝගමත් ලෙස ඔබට නිරතරවම නිරතුරුවම ඔබට තබා ගන්න පුළුවන් නම් ඔබට ඔබගේ ජීවිතයේ ජයග්‍රහණය කිසි කෙනෙකුට නවත්තන්න බෑ මතක තියාගන්න ඔබට මීන ලග්න හිමියනේ ඔබගේ දියුණුව වෙනුවෙන් ඉන්න හතුරා ඉන්නේ ඔබ තුලමයි අලසකම ඔබ තුල ඇති කරනවා කමන්තක් ඇති කරනවා හිත තුල එදිනෙදා කරන වැඩ කටයුතු කල් දමන්න පස්සේ කරනවා කියලා මේ නිසා ඔබ ප්‍රගුණ කළ යුතු දේවල් හරියට ප්‍රගුණ නොකිරීම නිසා ඔබ වැඩ කටයුතු කිරීමේදී කලට වෙලාවට වැඩ කටයුතු කරගන්න බැරුව අසාර්ථක වෙන්න පුළුවන් අධික අනුකම්පාවද ඔබගේ දියුණුවට බාධාවක් වෙන්න පුළුවන් මන්ද අනුකම්පාව කියලා කියන්නේ ඔබ කරන කින වැඩ කටයුත්තදී ඔබටත් ලාභයක් ලැබෙන මෙන්ම අන් අයටත් ලාභයක් ලැබෙන නිසා වැඩ කටයුතු කිරීමයි අධික අනුකම්පාව කියන්නේ ඔබ පාඩු විඳින්න අන් අයට වාසි සමස්සනවා එතකොට ඔබගේ ජීවිතයේ පැවැත්මට බාධා වන්න නැති වෙනවා ඒ නිසා මීන ලග්න හිමියනේ ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබගේ පළවෙනි පරිවර්තනය විය යුත්තේ උදාසීන කමින් මිදීමයි කාර්යක්ෂම ලෙස වැඩ කිරීමයි නිතරම උද්‍යෝගිමත් බවකින් ඔබ වැඩ කටයුතු කරන්න ඕන නිතරම ඔබගේ හිත ඇතුලේ ශරීරයේ ඇතුලේ ඔබ ලෙසින්ම ජීවත් වෙන ඔබව රවට්ටන්න හදන ඔබගේ වැඩ කටයුතු කල් දමන්න අතුපසු කරන්න ඔබට මඟ පෙන්වන ඔබගේ මිත්‍රයා ඔබ තුලම ඉන්න මිත්‍රයා ඒ ඔබගේ සිත විය හැකි ඒ සිතට ක්‍රියාත්මක වෙන්න දෙන්න එපා ඔබ කාම සතහනකට අනුව එදිනෙදා වැඩ කටයුතු තීරණය කරගෙන කලට වෙලාවට වැඩ කරන්නේ බවටපත් වෙන්න ඕනේ එසේ වුණොත් මීන ලග්න හිමිනි ඔබගේ ජයග්‍රහණය කිසි කෙනෙකුට නවත්තන්න නම් බෑ මේ සඳහා ඔබ ඔබගේ ගෞරවය වෙනුවෙන් ඔබට වටිනාකමක් ලැබෙන්න වෙනුවෙන් ඉක්මන් පියවර ගන්නා පුද්ගලයෙක් බවටපත් වෙන්න ඕනේ අන් ගැටළු ඔබේ කරගෙන වද වේදනා විඳින කෙනෙක් බවටපත් විය යුතු නැත කා සමග මිත්‍ර සීලව වැඩ කටයුතු කරන්න බවටපත් විය යුතුයි ඔබගේ ජීවිතය තුළ ඔබ ඔබට කල්යාණ මිත්‍රෙක් විය යුතුයි ඔබ ඔබට ගෞරව දෙන කෙනෙක් විය යුතුයි ඒ සෑම දෙයක්ම කලක වේලාවට විය යුතුයි කාල සටහනකට අනුව විය යුතුයි ඒ තුල ඔබ තුල ඇතිවන අලසකම ඔබට කම්මැලිකම ඔබට පරාජය කරන්න පුළුවන් වේවි ඒ තුල ඔබට කාගේත් අනුකම්පාව දිනාගත හැකි ජීවිතය තුල විමුක්තිය ඇති කරගත හැකි පුද්ගලෙක් ලෙසට ඔබට ඔබගේ ජීවිතයේ ඉදිරි පියවර මනින්න පුළුවන් වෙනවා ඔබගේ නමට ගෞරවයක් ඇති කරගන්න පුළුවන් සමාජ තුල යහපත් ප්‍රසිද්ධිය කීර්තිය ඔබට ලබන්න පුළුවන් වේවි ඒකම ඔබගේ මානසික ගුණධර්ම වඩමින් ඔබට යන ලෝකයක යමක් කරගැනීමේ යන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන් මේ ආකාරයෙන් ඔබ ඔබගේ ජයග්‍රහණය ගැන නිර්ණය කරගෙන යද්දී ඔබ ආස නැද්ද කැමති නැද්ද සෑම මාසයක්ම
ඔබගේ එදිනෙදා වැඩ කටයුතු සාර්ථක කරගෙන සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වෙන්න ඊළඟ මාසේ වෙන්න තියෙන දේවල් ග්‍රහය හැම දිනා ඔබව මෙහෙවන ආකාරය ඔබ කලින් දැනගත්තොත් ඔබට පුළුවන් හොඳින් සැලසුම් සාගත වෙලා ඉදිරි මාසේ ජයග්‍රහණය කරන්න ඒ සඳහා කර්ම කාරණා දැනගන්න ලක්සේනානායක YouTube channel එකට පැමිණ subscribe වෙන්න සෑම ඉදිරි මාසයකම ඔබේ ලක්නයට අනුව ග්‍රහය හැම දිනා ඔබව මෙහෙවන්න යන ආකාරය ගැන මම ඔබට පෙන්වා දෙනවා ඒ තුල හොඳ දේවල් අරගනිමින් නරක දේවල් අතහරින්න ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න අත්වලක්ම සපයනවා මීන ලග්නෙහිදී ඔබට ඔබගේ ජීවිතයට විතර වටිනාකමක් ඇති කරගන්න පුළුවන් වේවි මීන ලග්නෙහිදී ඔබ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි